දෙසැම්බර් මාසේ පටන්ගත්තු යුක්තිය මෙහෙයුම ශ්‍රී ලංකා පොලිසියේ දිවෙන පුරා පිහිටි. ශ්‍රී ලංකා පොලිසිය සෑම පොලිස්ථානයක් මගින්ම ක්‍රියාත්මක කරනවා. ඒ විතරක් නෙවෙයි, අපගේ විශේෂ විමර්ශන කාර්යාංශ සියල්ලම මේට සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ විතරක් නෙවෙයි, මේ මද ද්‍රව්‍ය සම්බන්ධයෙන් පමණක් නෙවෙයි, සංවිධානාත්මක අපරාධකරුවන් මර්ධනය කිරීම සඳහා වූ වෙනමම ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වෙනවා. පොලිස් වත්තමාගේ සංකල්පයක් අනුව වෙනම බස්නාහිර සහ දකුණ කියන පළාත්වල විශේෂ 10 දෙනා මැගින් වූ කණ්ඩායම් 30ක් ක්‍රියාත්මක වෙනවා. වෙනමම ඔවුන්ට ජී ප්‍රතයක් ලබා දීලා පොලිස් විශේෂකාර්ය බලකාය නිලධාරීන් ලබා දීලා අවිසහිතව ඔවුන් ඒ ප්‍රදේශවල සංවිධානාත්මක අපරාධකරුවන්ට මුහුණ දීම සඳහා මේනට ක්‍රියාත්මක වෙනවා. මෙයට ඊයේ දිනේදී එකතු කරා යතුරු පැදි 50ක්, ඒ කියන්නේ 100 දෙනෙකුෙන් යුතු බලකායක් පොලිස් විශේෂකාර්ය බලකායට අනුයුක්තව විශේෂ යතුරු පැදි පුහුණුවකින් පසුව අපි ඒ කණ්ඩායම එකතු කළා. මේ වන විට සේවය යොදවනවා බස්නාහිර සහ දකුණු පළාත්වල. මේදී විශේෂයෙන්ම අපේක්ෂා කරන්නේ මේ පසුගිය දිනවල සිදු වූ වෙඩිතබා මනුෂ්‍ය ඝාතනය කිරීම සම්බන්ධව මේ වෙඩිතබලා පලා යන සැකකරුවන් හඹා යාම සහ ඔවුන් ෂණික අත්අඩංගුවට ගැනීම සඳහා යම්කිසි ආකාරයක ක්‍රියාවලියක් කිරීමට තමයි ඔවුන් පුහුණු කරලා තියෙන්නේ. ඒ සඳහා ඉදිරියේදී අනිත් විශේෂයෙන්ම දකුණු පළාතේ සෑම ස්ථානයකටත් යොදීමට කටයුතු කරනවා. මේ වන විට බස්නාහිර පළාතේ පොලිස් විශේෂ කාර්ය බලකාය මූලික කරගෙන ස්ථාපිත කරලා තියෙනවා. චතුරු පැදි 50ම දැන් හෙට දිනේ වන විට අපි දකුණු පළාත ආවරණය කරන්න සම්පූර්ණයෙන්ම කටයුතු කරනු ලබනවා. විශේෂයෙන්ම මේ අතරතුර අද දිනේදී මේ යුක්තිය මෙහෙයුමේ ප්‍රතිඵලයක් විදිහට අත්අඩංගුවට ගැනුණා පොලිස් බුද්ධි අංශවල සහාය ඇතුව වියගම පොලිස් ස්ථානය මගින් මද්ද්‍රව්‍ය තොගයක්. මෙහිදී පොලිස් මේ තොරතුරකට අනුව පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගත්තා බණ්ඩාරපත්ත ප්‍රදේශයේදී. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වුණා ඒ බණ්ඩාරපත්ත ප්‍රදේශයේ තියෙන අවන්හලක් ආශ්‍රිතව එහි හිමිකරු හා සම්බන්ධ වෙමින් යම්කිසි ආකාරයකට මද්ද්‍රව්‍ය ජාවාරමක් සිදු වෙන බවට, ඒ අනුව එම පුද්ගලයාත් අත්අඩංගුවට ප්‍රශ්න කිරීමේදී අනාවරණය වුණා. බෝමිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ඔහුන්ට මද්ද්‍රව්‍ය ලබා දෙන බව, ඒ අනුව බෝමිරිය ප්‍රදේශයට විශේෂ පොලිස් කණ්ඩායමක් ගිහිල්ලා ඒ අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ලැබුවා. ඔහු භාරයේ තිබුණා විශේෂයෙන්ම මේ පුද්ගලයා භාරයේ තිබිලා අත්අඩංගුවට ගත්තා අයිස් මද්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 15 ග්‍රෑම් 81ක්, ඒ වගේම හැෂ් කියන මද්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 14 ග්‍රෑම් 527ක්, ඒ වගේම හෙරොයින් ග්‍රෑම් 941කට ආසන්න සංඛ්‍යාවක් ඔහු භාරයේ තිබුණා. මොහු වයස අවුරුදු 31ක පුද්ගලයෙක්, බෝමිරිය කඩුවල ප්‍රදේශයේ පදිංචි. ඊට අමතරව තවත් සැකකරුවන් 2 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. වයස අවුරුදු 40ක පුද්ගලයෙක්, ඔහු සියඹලාපේ ප්‍රදේශයේ පදිංචි කළුවෙක්. ඔහු භාරයේ තිබුණා අයිස් මද්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 310ක්. ඒ වගේම මුලින්ම අත්අඩංගුවට ගත්තා පුද්ගලයේ බණ්ඩාරවත්ත ප්‍රදේශයේදී වයස අවුරුදු 31ක, ඔහුගේ ප්‍රදිංචියත් කඩුවෙල ප්‍රදේශයේ, ඔහු භාරයේ තිබුණා අයිස් ග්‍රෑම් 2ක් සහ මිලිග්‍රෑම් 310ක්. ඊයේ දින රාත්‍රියේ තමයි මේ අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලැබුවේ බියගම් පොලිස් ස්ථානය මගින්. මේ වනට ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනවා විශාල වටිනාකමකින් යුතු මද්ද්‍රව්‍ය ප්‍රමාණය සම්බන්ධයෙන්. මේ මද්ද්‍රව්‍ය තව ප්‍රශ්න කිරීමේදී අනාවරණය වුණේ මේ මද්ද්‍රව්‍ය විදේශීය රටක සිටින පුද්ගලයෙකු විසින් මොහු වෙත ලබා දෙන බවයි ඔහුට දුරකථනයෙන් කතා කරලා වෙනත් මාර්ගයකින් ඔහුට මේ ආකාරයට මද්ද්‍රව්‍ය ලබා දීමට කටයුතු කරන බව. ඊට අමතරව අද දින උදෑසන අත්අඩංගුවට ගත්තා මහරගම් ප්‍රදේශයේදී සැකකරුවෙක්, මේ සැකකරු නාවින්න ප්‍රදේශයේදී බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ටාශයට තොරතුරක් ලැබිලා තිබුණා. මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් ඔහු අද දිනේදී යම්කිසි ආකාරයකට ඔහු මද්ද්‍රව්‍ය රැගෙන යන බවට, ඒ අනුව තමයි මේ නිලධාරීන් ගිහිල්ලා ඔහුගේ ඒ නිවසේ ප්‍රදේශය වටකරලා ඔහු අත්අඩංගුවට ගත්තේ. ඔහු වයස අවුරුදු 45ක පුද්ගලයෙක්. මේ පුද්ගලයාගේ පදිංචියත් මහරගම්මයි. ඔහු භාරයේ තිබුණා හෙරොයින් කිලෝග්‍රෑම් 7යි ග්‍රෑම් 60ක්. මේ ප්‍රමාණයත් මේ වන විට බස්නාහිර දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන කොට්ටාශය මගින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරලා තියෙනවා. මේ ආකාරයට විශේෂ වැටලීම් 2ක් අද දවසේ සිදු වුණා. මේ මෙහෙයුම ක්‍රියාත්මක වෙන අතරතුරත් සැකකරුවන් විසින් මේ ආකාරයට මේ මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් මෙවැනි කටයුතු වල එදවින් මද්ද්‍රව්‍ය බෙදාහැරීමට කටයුතු කරන බව තමයි නිරීක්ෂණය වෙන්නේ. අපි සෑම ශේෂ්ත්‍රයක්ම ආවරණය වෙන පරිදි මේ
විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. පසුගිය දිනවල අපිට නිරීක්ෂණය වුණා මේ අපි නිතර නිවෙස් වැටලීම් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් ගේ ඔවුන් පදිංචි ප්‍රදේශ, ඒ වගේම ඔවුන් පදිංචි වෙලායේ සිටිනවායේ සැකකරන ප්‍රදේශ, ඔවුන්ගේ ඥාතීන් සහ වෙනත් සම්බන්ධතාවයන් පවත්වමින් ඔවුන් සැඟවී සිටියයි සැකකරන ප්‍රදේශත් අපි නිතර පරීක්ෂාවට ලක් කරනවා. එහි ප්‍රතිඵලයක් විදිහට අපි දැක්කා මේ ජාවාරම් කරුවන් විවිධ ප්‍රදේශවල ලැබුම් පන්ලවලට ගිහිල්ලා, එහෙම නැත්නම් ඒ හෝටල් වැනි තැන්වලට ගිහිල්ලා කාමර අරගෙන ඒවයි නැවතී සිටමින් මේ ආකාරයට මේ මද්‍රව්‍ය ජාවාරම සිදු කරන බව බියගම් ප්‍රදේශයේත් අපි දැක්කේ. ඒ වගේම තත්ත්වයක්, ඒ වගේම විශේෂයෙන්ම දැන් බියගම පමණක් නෙවෙයි, ඔය පසුගිය දිනක කළුතර කොට්ටාෂය මගිනුත් අත්අඩංගුවට ගත්ත සැකරුවන් කීප දෙනෙක් ඊයේ දැනට දින කීපයකට පෙර බතරමුල්ල ප්‍රදේශයේ හෝටලයක් තුළ හිටපු සැකරුවෙක් අත්අඩංගුවට ගත්තා. අයිස් ග්‍රෑම් හයිස් එකට ආසන්න ප්‍රමාණයක් එක්ක ඔහු අත්අඩංගුවට ගත්තාට පස්සේ ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම අනුව අනාවරණය වුණා. බිලියත ප්‍රදේශයේ සැකරුවෙක් සම්බන්ධයෙන් මද්‍රව්‍ය ජාවාරමේ ඉඳලා ඉන්න ඒ පුද්ගලයා අත්අඩංගුවට ගන්න අවස්ථාවේ බිලියත ප්‍රදේශයේදී වයස අවුරුදු 43ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගතෙහිදී ඔහු භාරය තිබුණා විදේශ රටවල නිෂ්පාදිත තීරුබදු රහිතව නිතිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද සිගරට් 48,000කට ආසන්න ප්‍රමාණයක්. එම සැකකරු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී තවත් සැකකරුවෙක් සම්බන්ධයෙන් අනාවරණා කොළඹ ප්‍රදේශයේ දෙමිටකොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ඔහුගෙන් අනාවරණය කරගෙන අත්අඩංගුවට ගත්තා ගංජා, කේරල ගංජා කිලෝ 24කට ආසන්න සංඛ්‍යාවක්. ඔහු වයස අවුරුදු 48ක පුද්ගලයෙක්, කිලෝග්‍රෑම් 24 හමාරක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තා. මොහු දෙමිටකොඩ සහ වැලිවිට කියන ප්‍රදේශවල පදිංචිව සිටින පුද්ගලයෙක්. ඔහු විසින් මේ කේරල ගංජා බෙදා හැරීමට සම්බන්ධ වෙමින් ඔහුටත් මේ විදේශ රටක ඉන්න පුද්ගලයෙක් ඔවුන්ට මේ ආකාරයට මේ මද්දවෙ ලබා දෙන්න බව තමයි දැනට තොරතුරු අනාවරණය වෙලා තියෙන්නේ. මේ ප්‍රදේශවල සැරිසරමින් දෙමිටකොඩ කඩුවෙලවෙන් ප්‍රදේශවල සැරිසරමින් ඔවුන් විසින් මේ මද්දවෙ ජාවාරමේ යෙදිලි ඉන්න බව තමයි දැනට අනාවරණය වෙලා තියෙන්නේ. මුලින්ම අත්අඩංගුවට ගත්ත පුද්ගලයා අවුරුදු 38ක බතරමුල්ල ප්‍රදේශයේ පදිංචි කරවෙක්. ඔහුගෙන් තමයි අපිට සොයාගැනීමට හැකියාව ලැබුණේ හෙරොයින් ග්‍රෑම් 680ක්. ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් තමයි මේ තත්ත්වය අපිට අනාවරණය වුණේ. විශේෂයෙන්ම ඒ අත්අඩංගුවට ගැනීම ඊයේ සහ අද දිනවල සිදු වූ අත්අඩංගුවට ගැනීම යුක්තිය මෙහිම හරහා, ඒ වගේම තවත් අත්අඩංගුවට ගැනීමක් සිදු වුණා මාදම්පේ පොලිස් ස්ථානය මගින්. තොරතුරක් ඇවිල්ලා තිබුණා මාදම්පේ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට පුද්ගල කණ්ඩායම් සැකසහිත වාහනයක් ගමන් කරනෝ කියලා ප්‍රදේශයේ. ඒ අනුව පොලිස් නිලධාරීන් මේ පරීක්ෂා කරනු ලැබුවා ඌර්ලි ප්‍රදේශයේදී මාදම්පේ. ඒ අනුව වෑන් රථ, ඒ පැමිණි වෑන් රථය පරීක්ෂා කිරීමේදී ඒ වෑන් රථය තුළ පුද්ගලයන් 6 දෙනෙක් හිටියා. ඒ වගේම කඩු 4ක්, තියුණු ආයුධ 4ක් මේ වෑන් රථය තුළ තිබුණා. ඔවුන්ගේ ප්‍රශ්න කිරීමේදී කුමක් සඳහා මේ කඩු රැගෙන යනවාද කියලා ඔවුන්ට ඒවා පැහැදිලි කිරීමේ හැකියාවක් තිබුණ නැහැ. ඒ අනුව ඔවුන්ගේ ඒ වාහනය තුළ තිබුණා තවත් ජීවත් බෝම්බයකුත් තිබුණා. මේ සම්බන්ධව පරීක්ෂා කිරීමේදී යම්කිසි අපරාධයකට මේ කණ්ඩායම යන බව තමයි තේරුණේ. ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට අරගෙන පරීක්ෂා කිරීමේදී තවදුරටත් හෙරොයින් ග්‍රෑම් 5ක් ඔවුන් භාරයේ තිබිලා අත්අඩංගුවට අරගෙන තියෙනවා. 5 මිලිග්‍රෑම් 600ක්. ඉන් පසුව මේ පිරිස පිළිබඳ පරීක්ෂා කිරීමේදී යම්කිසි ආකාරයකට සංවිධානාත්මක අපරාධකරුවෙකුට අයත්‍යයි සැකකෙරෙන සහ ඔවුන් කුමන ආකාරයෙන් උපයාගත්තා යයිද කියලා අනාවරණය කිරීමට නොහැකි සැකසිතියාගේ ආකාරයේ දේපල ඔවුන් භාරයේ තිබුණා. එනෝ පොලිසිය ප්‍රශ්න කරාම ඔවුන්ට නිසි අනාවරණය කිරීමක් කිරීමට නොහැකි වුණා. එනෝ ඔවුන් භාරයේ තිබිලා වෑන් රථ එකක්, එවැගේ ලොඩ් රථයක්, ටිපර් රථ 5ක්, ට්‍රැක්ටර් රථ එකක්, බැකෝ යන්ත්‍ර 3ක්, යතුරුපැදි 6ක් වශයෙන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරා. විශේෂයෙන් මේ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22ත් 45ත් අතර ප්‍රමාණයේ වයස්වල පුද්ගලයන්. ඒ වගේම බිංගිරිය, ගිරාඳුරු කෝට්ටේ, මාදම්පේ, ගොකරැල්ල වැනි ප්‍රදේශවල පදිංචිකරුවන් බවට තමයි ඔවුන් අනාවරණය කරන විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයෝ. ඔවුන් පිළිබඳ තවදුරටත් පරීක්ෂා කරනු ලබනවා විශේෂයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය. ඒ වගේම අනිල සොනකයන් නොදලා මේ ස්ථානය සහ මේ වාහන පරීක්ෂා කරනු ලැබුවා.
අනාවරණය වෙන්නේ ආකාරයට දැනට මොහු යම්කිසි ආකාරයක සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධතාවයක් දක්වමින් උපයාගත් මුදල් සහ ඔවුන්ගේ ප්‍රදේශයේ යම්කිසි පරිසර හානියක් කරමින් කටයුතු කරන පුද්ගලයන්ද කියන තත්ත්වය අනාවරණය කර ගැනීමට ක්‍රියා කරනු ලබනවා. ඒ වගේම ඔවුන්ට උපයාගත් ආකාරය තහවුරු කරගැනීමට නොහැකි නම් මොවුන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත අර්ථයේ නඩු පැවරීමට සහ නීති ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව තමයි කොට්ටාෂ භාර හලාවත කොට්ටාෂ භාර නිලධාරී මහත්මයා පැහැදිලි කිරීමක් කරේ. කෙසේ වෙතත් මේ වන විට වියගම් පොලිස් ස්ථානයේ භාරීමේ සැකකරුවන් 6 දෙනත්, ඒ වගේම අත්අඩංගුවට ගත්ත ඒ වාහන සාදේපලත්, ඒ වගේම කඩු සහ ජීවත් බෝම්බ භාරයේ තියෙනවා, විමර්ශන කටයුතු ක්‍රියාත්මක වෙනවා. මේ කාරණා තුන තමයි විශේෂයෙන්ම අද දිනේ සඳහන් කිරීමේ අවශ්‍යතාවය තිබුණේ. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.